කාලවනේ සුබ සන්ධ්‍යාවක් ඔයාල හැමෝටම ඉතින් මම ආද ඇර්ලන්තේ ඩබ්ලින් වල තිබුණ බන්ධනාගාරයක් බලන්න ඉතින් මේකේ නම කිල්මයින්හැම් ජේල් ඒත් දැන් මේක පවත්වගෙන යන්නේ කෞතුකාගාර ලෙස තමයි එහෙනම් ඉතින් අපි අතුරට ගිහින් බලමු අතුර මොන වගේද ඉතින් මේ තියෙන්නේ බන්ධනාගාරයේ පාරට පේන විදිය ඉතින් මේ දිගටම තියෙන්නේ බන්ධනාගාරය තමයි මෙතන තමා නඩු විභාගයට අරන් තියෙන්නේ. ඉතින් අතන ඉන්නේ නැති නඩුකාරයා, මෙතන ඉන්නේ නැති විත්තිකාරයා, මෙතන උඩ. ඉතින් මේ බන්ධනාගාරය හදලා තියෙන්නේ 1789 දී. ඉතින් සුළු වැරදි වුණ පිරිමි, ගැහැණු අය, පොඩි ළමයි දහස් ගාණක් මේක සිරගත කරලා තියෙනවා. ඉතින් මෙතන මේ යටටත් මොකක් හරි තියෙනවා. පඩි පෙළක් වගේ තියෙනවා මෙතන. ඉතින් දැන් තමයි අපි මේ සිරකුටි බලන්න යන්න පිටත් වෙන්නේ. අපි දැන් මේ ඇතුලේ ඉන්නේ වෙනන කොච්චර පරණද කියලා. ඉතින් අපි මේක ඊළඟ මහලට යන්න ඕනේ. ඉතින් මේ ටික තමයි මෙතන තිබුණ මුල්ම සිරකුළු ටික. ඉතින් ගොඩක්ම පරණයි. ඉතින් මේකේ කාලේ ලයිට් තිබුණ නැති හින්දා ඉටිපන්දම් වලින් තමයි ඉඳලා තින්නේ. ඉතින් මේ තියෙන්නේ කැතුල පේන විදිය. ඉතින් යකඩ දොරවල් හොඳටම මලකර කාලා දැන්. ඉතින් අයර්ලන්ත නිදහස වෙනුවෙන් සටන් කරපු අයයි සාමාන්‍ය සිරකරුවේ දෙගොල්ලොම සිර කරලා තියෙන්නේ මේ බන්ධනාගාරය ඇතුලේ තමයි. ඉතින් 1898 කැරල්ලේ සිට 1916 පාස්කු නැගීම. ඒ වගේම 1919 ඉඳන් 1921 වෙනකන් ඇංග්ලෝ අයර්ලන්ත යුද්ධය 1922 ඉඳන් 1923 අතර සිවිල් යුද්ධ විනාශය දක්වා ගොඩක්ම වැදගත් සිදුවීම් මේ බන්ධනාගාර කතාවෙන් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ ඇංග්ලෝ අයර්ලන්ත යුද්ධය 1919 පටන් අරන් වසර දෙකකුත් මාස පහක කාලයක් තිබිලා තිනවා. ඉතින් මේ ඇංග්ලෝ කියන්නේ බ්‍රිතාන්‍ය හමුදාව. ඉතින් බ්‍රිතාන්‍ය හමුදාවයි අයර්ලන්ත හමුදාවේ අතර තමා සටන තිබිලා තියෙන්නේ. ඉතින් මේක ගරිල්ලා යුද්ධයක්. ඉතින් මේකෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ අයර්ලන්ත හමුදාව. ඉතින් අයර්ලන්තේ ගොඩක්ම වැදගත් සිදුවෙලා තියෙන්නේ මේ බන්ධනාගාරය පදනම් කරගෙන තමා. ඉතින් 1916 පාස්කු නැගීමේ නායකයින් ඇතුළු බොහෝ අයර්ලන්ත විප්ලවවාදීන් එක්සත් රාජධානියේ රජයේ නියෝග මත සිරගත කර බන්ධනාගාරය තුළ මරා දමන දින. ඇත්තටම ඉතින් මේ තැන වැදගත් වෙන්නේ 1916 නායකයින් මරා දැමීම ස්ථානයේ සහ 19 වන සහ 20 වන සීවසේ මුල් භාගයේ නිදහස හෝ ප්‍රතිසංස්කරණ සඳහා වූ ප්‍රධාන අරගලවල නියැලී සිටි බොහෝ දෙනෙකු සිරගත කළ ස්ථානය ලෙස. ඉතින් කැරලිකරුවන්ගේ නායකින් ප්‍රථමයෙන්ම සිරගත කරලා තියෙන්නේ 1916 දී. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනම සිරකුටි 100කට වඩා තියෙනවා. ඉතින් මෙතන පැඩින්ටන් 2017 ෆිල්ම් එක රූගත කිරීම කරලා තියෙනවා. ඉතින් ඔයාලා පැඩින්ටන් 2 ෆිල්ම් එක බලලා තිනු නම් මෙතන දන්නවා. ඉතින් මේ තියෙන මෙතන තිබිච්ච එක සිරකුටියක්. ඉතින් මෙතනින් පහළට යන්න තව තැනක් තිබුණා. ඉතින් එතනද දන්නේ මිනිස්සු මරන්නේ නැත්තේ. අයිඩම කියන්න දන්නේ. ඉතින් මෙතන සිරගත කරලා තියෙන කුඩාම ළමයාගේ වයස අවුරුදු 7යි. ඒ සොරකමක් නිසා තමයි. ඉතින් මෙතන වසර 63ක් සිරගත වෙලා ඉඳලා තියෙන එක්කෙනෙක්. ඉතින් ඔහුට සමාව ලැබෙද්දී ඔහුගේ වයස අවුරුදු 80යි. ඉතින් වසර 63ක් හිටපු නිසා ඉතින් ඔහුම ඔහුගේ සිය කැමැත්තෙන් ඉදිරි අවුරුදු කාලයක් ඉඳලා තියෙනවා මම හිතන්නේ මැරෙනකම්ම. ඉතින් මේ තියෙන තවත් සිර කුටියක් මේ කෑල්ල වෙන්නේ ඉතින් හිතන්නේ නිදා ගන්න නැත්තේ. Thank you.
In the Name of the Father, 1993, Michael Collins, 1996, The Escapist, 2008. මෙන්න මේ වගේ ෆිල්ම් එහෙමත් මෙතන රූපගත කිරීම කරලා දිනවා. ඉතින් මේ පැත්තෙන් එළියට පේන්නේ මේ විදියට. ඉතින් අපි ඊළඟට යන්නේ මෙතන තියෙන මියුසියම් එක බලන්න. ඉතින් මේ තියෙන මෙතන තිබුණ ගේට් එකක් පේනවනේ තින් දිරලා තියෙන විදිය. මේ තියෙන්නේ ඒ කාලේ ගත්ත පින්තූර වෙන්න ඕන. ඉතින් ඔයාලා ඩබ්ලින් වල tour එකක් ආවොත් මෙන්න මෙතෙන්ට යන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ මේ ඉස්සර තිබුණ මැෂින් ගන් එකක් නේද? ඉතින් මේ සිරකඳවුර තමයි අයර්ලන්තයේ ඩබ්ලින් වල හදපු මුල්ම සිරකඳවුර. ඉතින් මේ ඇඳුම නිකන් අර ඇසිසන් ක්‍රියේට් එකේ ඇඳුම වගේනේ. යාළුවනේ අයර්ලන්තයේ සුන්දරත්වය විඳ ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අමුතුම අත්දැකීමක් ගත්තා. එහෙනම් ඉතින් ළමන සතියේ තව ලස්සන video එකකින් සෙට් වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.